සමන්තා චක්කවාලිසු අත්‍රග්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගහමොක්ක දං දහමස්සවන කාලු අයන් බදන්තා දම්මස්සවන කාලු අයන් බදන්තා දම්මස්සවන කාලු අයන් බදන්තා නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්සෙ භගවතුවරහතු සම්මා සම්බුද්දස නමෝතස භගවතුවරහතු සම්මා සම්බුදදස කරුණික වසනාවන්ත පින්වත්නි. අපි හැමදිනාම සෑම මොහතක් පාසාම නිමේසයක් නිමේෂයක් පාසාම මරණ ධර්මතාවයට ගුදුරුුවමින් මරණයට ලන්වෙමින් සිටින පෙරිසක් පින්වත්නි ඒ මරණයට ලන්වීමත් සමග මරණයට ගුදුරුවීමත් සමග අපට පින්වත්නි මනුස්ස ජීවිතය අහිමි වෙනවා බුද්ධ ශාසනය අහිමි වෙනවා එනිසා අපිට මහා අවාසනාවක් අනර්ථයක් සෑමමොහොතකම පවතිනවා මේ ධර්මය ප්‍රායෝග නූනොත්. බොහෝ පින්වත් පිරිස මරණයට බයයි මරණයට කියනකොටත් දුකයි බයයි මොකද හේතුව ඒ අය මරණයට බය මේ මනුස්සලෝකයේ ටැවිල්ලා මෙහේදි දැකපු දේවල් එකතු කරපු දේවල් ලබාගත්ත දේවල් මේන්න මේ දේවල් ටික දාල යන්න වෙනව කියලා ඒ නිසා බයයි කොඩාක්කය සියල්ලෝම මරණයට බය බයයි. හැබැයි බොහෝ පිරිසක් වන්න අන්නේ වැඩිපුරම ඇහුවොත් මැරෙන්න බය කියන්නෙම කියන්නෙම මේ ඉන්න අය දාලයන්නේ කොහොමද. මේ එකතු කොරපු දේවල් අතාරින්නේ කොහොමද. මේ අය නැතුූ මම ඉන්න කොහොමද කියන, ඒ සංකල්පය තමයි තියෙන්න පින්වන්නේ. මමහි තන්න ලක්සේකින් එක්කෙනෙක්ගෙන් ඇහුවත් එයාල එක්කෙනෙක්වත් කියයි දෝ කියලා මරණයට බයමකුද කියලා අනේ මනුස්ස ජීවිතය නේ දහිමි වෙන්නේ. උතුම් බුද්ධ ශාසනය නය දහිමි වෙන්නේ. අපිට මනස්ස මෙහෙවලා මේ ධර්මය අවබෝධ කරගත්තොත්. සංසාරදුගෙන් සඳහටම නිදහස් වෙන්ඩ පුළුවන් ඒ අවස්ථාවක් නේද අහිමිවෙන්නේ කියන හිතල දුකකට පත්වෙනවා නෙමි. දුක එන්නේ ඉන්න අයදාල යන්ඩ බෑ කියල්. තියෙන දේවල් අතහරන්ඩ බෑ කියලා. එහෙමයි දුකෙන්නේ පින්වත්නේ, ඔබ වැඩියෙන්ම සම්වේග වෙඩ ඕන මේ මෙච්චර ශ්‍රේෂ්ඨ බුද්ධ ශාසනයක් තියෙන වෙලාවෙේ මේ මනුස්සලෝකෙ ඇවිල්ලා ඔබට සංසාර විමුක්තිය ශාක්ෂාත් කරගන්ට හේතුවන ඒ ගුණධර්මයන් දියුණු පමුණු කරගන්න අපොහොසත් වනානම්. ආන්න බයවෙෙන්ඩවෙනවා මක්නිසාද අනේ තව කොපමන කාලය කරෙන්ද අපිට බුදුවරයෙක් මුණගැහුණොත් මුණගැහෙන්නේ. අවුරුදු ලක්ස ගානකටවත් බුදුවරෙක් අපට මුණගැහෙන්නේ. මනුස්ස භාවයක් ලැබෙන්න්නත් නෑනේද කියලා ඒදේ හිතන්න බුද්ධියමදී. හිතන්නෙම පින්වන්නේ කුමක්ද අනේ මේ අමාරුවෙන් රැස්කරපු දේවල් මේ සම්බන්ධකම් ටික කොහොමද දාන්නේ කියලා. හැබැයි පින්වන්නේ මේ සම්බන්ධකම් සියල්ලම තියෙන්නේ කොහේද ඔබේ සිතේ පින්වන්නේ. හැම දේම් මේ සම්බන්ධකම් සියල්ලම ඔබේ හිතේ තියෙන්නේ. දැම්බලන්න ඔබ ලෙඩවෙලා ලෙඩ ඇඳේ ඉන්නවනම් ඔබ නැත්තම් වෙන කොහේ අරි ඇත රටකට ගිහිල්ල ඉන්නවනම් දැන් දරුවෝ නෝන මහත්තේල අම්මතාත්තලෙන මේ රටේ ඉද්දී ඔබ ඇත රටකට ගිහිල්ල ඉන්නවනම් හැබැයි පින්වන්නේ ඔබේ හිතේ නෝනත් ඉන්නවා ඔබේ හිතේ දරුවොත් ඉන්නවා ඔබේහිතේ ගෙදරත් තියෙනවා ඔබේහිතේ අම්මතාත්තලත් ඉන්නවා ඔබේහිතේ ගෙදර තියෙන පුටු සිටියත් තියෙනවා ඔබේහිතේ ගෙදරඉන්න බල්ල පූසත් ඉන්නවා ඔබේහිතේ ගේෙදොර ජනිෙල් ටිකත් තියෙනවා මේ හැමදේමම ඔබේහිතේ තියෙනවා ඔබේහේ ඉඳන් ඒවා නැවත නැවත මෙනෙහි කරනවා එතකොට පින්වන්නේ මේ සම්පූරම් මේ දේවල්ල උබේහිතේ තියෙනවනේ. ඒගැන නම් ලෝකයම පින්වන්නේ ඔබේ හිතයි. ලෝකයම ඔබේ හිතයි. ආන්න ඒ ඔබේ හිතතුළින් ඔබට ගෙදර මුණගැහෙනවා. නෝන මහත්්‍යය මුණගහෙනවා. දරුවෝ මුණගැහෙනවා. අම්මතාත්ත මුණගැහෙනවා. ගුරුවරුන් මුණගහෙනවා. ජනවාහනේ මුණගහෙන තමන්ගේ හිත තුළින් ආහන්න එහෙම මනගැහෙන්ලා තමන්ගේ හිත තුළම දම්පින හිත තුලම කාර්යෙක තියෙනවන ව. එහෙම තියෙනව කියනකොට එම් ඔබ දකින්න ඔබ හිත තුල එවැනි දේවල් දකිනව කියන්නේ ඔබ දුකටමයි පත්වෙෙන්නේ මායාාවකටයි අහුලා තියන්නේෙ. මායාාවකට ඇපින්වන්නේ විඤ්ඥානය මායාාවක් කියලො බහල තියෙනවා. විඤ්ඥානයේ මායාාවක් කියලොබ හොඳට ඉගෙන දෙෙන් තියෙනවා. ඇබැයි මේ මායාකාරී විඤ්ඥානය තුළ ඔබ ඇතරට ගෙහින් හිටියත් නැතිනම් ඔබේගෙදිරින් වෙනතැනක ඔබ හිටියත් පලන්නකු ගෙදර ඉන්න සියල්ලම ඔබේ හිතේ ඉන්නවනේ ගෙදර තියෙන සියල්ලම ඔබේ හිතේ තියෙනවනේ ගෙදර කරන බොහෝදේවල් ඔබ එතනිදං කරනවනි එතකොට පින්වදිෙනං බලන්න කොපමන මායාකාරී ලෝකයකට අහුවෙලා ඔබ ඒ අනුව දැන් හිත ක්‍රියාත්මක කරනවද බලන්න අන්න ඒ නිසා තමයි පින්වත්න ඔබට දුකතියෙන්නේ. එහනම් පිනමි බැඳීම තියෙන්නේ මේ බාහිර අයසමගවත් බාහිර දේවල් සමඟවත් නෙමෙයි පින්වන්නේ. මේ ආයතනවලින් ගත්ත අරමුණු වල ඇත්ත දැකගන්ඩ බැරිනිසා බැඳිල්ල තියෙන්නේෙ ඔබේ හිත තුළමයි. ප එතකොට ඔබ යන යන තැනට යන යන තැනට ඔබේ ගෙදර යනවා දරුව යනව ඥාති යනවා හිතයිතීන්යනවා. තියෙනසේරෝම යන යන තැනට හිතේ යනවා. එතකොට ඒ කියන්නේ ඔබ බැදිිලයි මේ තියෙන්නේ. පිවන්නේ මේ එලෙස්ස බැඳී ඇති අය, අන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිටව කියලා. ඇයි එහෙම බැඳිලනම් බැඳිල තියෙන්නේ මාරයාටයි. ඒ මාරයාගේ ලෝකයට. ඔබ අහලතිනේර කතාවක් තියෙන්නේ යම් විලක හිටිය ඉබි පැටියෙක් හිටියා. ඒ ඉබිතාත්ත කිව්වා යන්ඩෙපාපුතේ ඔය සීමාවෙන් එහාට ඔයතීමාවනිහා, අපට අයිතිනෑහිව්ුව. හැබැයි ඉබිපුතා ගියා ඒසීමාවෙන් ඉහාට කිව්වදී ඇහුගනැතුව කිහිල්ල වෙරලා ටිකවේලාවක් එඳලා එනව ඇවිල්ල කියන අනේ තාත්්‍ය මගේ පස්සෙ මොකක් දෙන්න එන්න එන්න වගේ. මොකොද හේතුවර මාලු මරන්න ඉන්න මිනිස්සු කොකුදාල තියෙනවා දැම්මයායේ කොක්කක් ගිලලා තමයි මේ එන්නේ එතකොට මඇරෙයි බිතාත්ත කියල තියෙන්නේ පින්වන්නේ පුතේ උඹ දැන් අපිට අයිති නෑ. උඹ දැන් අපේ සීමාවටාවට උඹ බැඳිල ඉන්නේ. උඹ බැඳිල ඉන්න අර මාලු මරණ මිනිහට බැඳිල තියෙන්නේ එයාගේ කොක්ක උඹ ගිලල තියෙන්නේෙ එන් සඋඹ අපිට අයිතිනෑ යාට තමයි අයිති ආන්න දැන්ගේ එයා අදිිනකොට එහෙෙන් මැදිල යන්ද වෙනවා. අන්න ඒ වගේ තමයි පින්වන්නේ. ඔබ මේ ආයතනවලින් ගන්න අරමුණුවලට බැඳිලා කොහේගියත් ඔබ එංගලන්තැමරිකාාවේ ඕස්ට්‍රෙලියාවගියත් ඔබ මෙහෙඉදල ඈත පිටිසර ගම්මානෙකට ගියත් පිනන ඔබේ ගෙදරදොර ඔබේ ඥාති ඔබේ දරුවෝ ඔබේ වස්තුවදේවල් ඔය සියල්ල මොබේ හිත තුළ තියෙනවා. ඒකයන් එනම් මාරය බන්ධපු ලෝකය තුළ තමයි දැම්මේ ඔබයින්නේ. ඔබ පින්වනි මෙහේහිඳලා ඇමරිකාවිගියත් ඔබ දැම්ම එහේගිහිල්ල දිගෑර්ලඉන්න ගමන් විවේගෙනුත්. මෙන්න දැන් හිත තුළ නෝනත් එක කතා කරනවා. දරුවත් එක්ක හිනාවෙනවා. මෙන්න දැන් වාහනේ ද්‍රයුකරගෙන කොහේඇරි යනවා මේ සියල්ලම පින්වන්න හිතෙන්. එතකොට පිනඳ මෙහෙනම් මාරයාට අයිති ලෝකයයි. එහෙනං ඔබ දක්ෂ වෙනවනම් පින්වත්න. ඔන්න ඔය මාරයාගේ ලෝකෙන් අතමි දෙන්න දක්ස වනුත් භාග්‍යතුන් වහන්සේන්න පැත්්‍රතමයි ඔබ බරවෙන්න පින්වද. එනිසා මේ හැම ලෝකයක්ම පින්වත්න. අවිද්‍යාව මූලික කොටගෙන තමන්ගේ චිත්ත සන්තානයන් තුළ පැළකරපු රෝපනය කරපු බීජ පින්වත්න්නේ. නිසා මේවායින් ඔබට පුළුවන් කමක් තියෙනවනම් මේකේ ඇත්ත දකින්න කොහෝමද අපේ හිතතුළ කොහේද කාර එකක් කොහේද වාහනයක් කුහේද හිත තුළ නෝන කෙනෙක් දරුවක්කින්ද. නමුත් අපේ හිතේ අපිට එහම තේරනවානේ. එතකොට දැන් ඔබ මැරෙන් මරනාාසන්න වනා කියන්නකෝ. ආන්න මරණසන්න උනාට පස්සේ දැන් ඔබ ලෙඩ ඇඳේ ඉන්නේ. පින්වන්නේ ලෙඩ්ඩ හැදේ ඉන්න ඔබගේෙහිතෙත් දැන් නෝන ඉන්නවා මහත්්‍යය ඉන්නවා දූදරුවෝ ඉන්නවා අම්මතාත්ත ඉන්නවා. යහළුවෝ ඉන්නවා. කේදොර ඉඩම කටම යානවාහන. ඒ සියල්ලම දැන් ඔබද මරණාසන්න වෙලා ලෙඩෑදය ඉන්නවනං ඔබ ලෙඩෑද තුළ ඉඳීමිනුත් ඔබ මෙනෙහි කරන්නේ ආන්නේ ටික. බලන්නකු පින්න ස්ුබයි ඒටික තමයි දැන් ඔබ මෙනෙහි කරන්නේ. එලෙස ඔබ ඒ ටික මෙනෙහි කරමින් ඉන්නව කියන්නේ ආන්න බැඳිල පින්වාත්නි. එතකොට දැන් ඔබ මැරෙන්න හදන මොහොතේදත්. ඔබ අයිති මාරයාටයි ඔබ බැඳිල්ලා. ඒ බැඳුුණු චිත්ත ස්වභාවයට අනුව තමයි පින්වත්න ඊළඟට ඔබේ චුතිසිත සකස් වෙලා ප්‍රතිසන්ධිය සකස්වෙන්නේ. එතකොට අන්න එතෙන්දි දැන් ඔබ මේභවයේ මෙතැන මැර සම්මතේ තුළ මේභවයේ මෙතැන මරවාසන්න මොහොතේ. ඔබේහිත තුළ ඉටියනං ඥාතිහිතා යිසේන්ටික දූදරුවෝටික ගේදොර වස්තුවටික තිබුණනම් එතකොට එලෙස්ස තියනව කියන්නේ පෙන්වන්නේ බැන්දිිලා. ඒ බැඳිල කියල කියන්නේ උපාදාන වෙලා. එහෙනම් ඔබ යමකටද බැඳෙන්නේ යමකටද උපාදාන වෙන්නේ ඒ බැඳෙන්න්න වූ දෙය උපාදාන වෙන්නා වූදය ඒ ඔබ යන යන්න තැනට පින්වත්නිි උපාදාන සහිතවම තමයි යන්නේ. ඒක නිසා තමයි උපාධාන සහිතව උපාදානඇතිවෙන්නේ අවිද්‍යාව හේතු කොටගෙන මිසක් පින්වත්නිි විද්‍යාව හේතු කොටගෙන නෙමී. මෝහය හේතු කොටගෙන මිසක් පින්වත්න මෝහෙෙන් අතමිදල නෙමෙයි ඉනිසා. ඒකයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. මහනන උපාදාන්න සහිත කිසිවෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙන උපාධාන සහිත කිසිවෙක් මේ කෙලෙස් දුරු කරන්නේ නෑ. ආශ්‍රව ප්‍රහානය කරන්නේ නෑ ඒ කියයන්නේ පිරිනිවන් පාන්න නෑ කියනවා. බුදුරජාන්හන්සේ දේශනාගන මා්‍යනි උපාධාන සහිත කිසිවෙක් පිරිනිවන් පාන්න නෑ කියලා. එහෙනන් දැන් ඔබොහොඳට දකින්න පිරන්නේ උපාධාන සහිතව නං යමෙක් ඉන්නේ එයා දුකෙන් අතමිදෙන්නේ නෑ. න දැ ඔන්න ඔබට හොඳම අවස්ථාව තමයි ඔබ බලන්න දැන් ඔබ මෙහේ ඉන්නවා මෙතන ඉන්නවා දැන් එතකොට ඔබේ හිත තුල දරුව ඉන්නවද බලන්ඩ නෝන මහත්ත ඉන්නවද බලන්ඩ ගෙදර දොරේ බඩුමුට්ටුටික තියද බලන්න කුස්සයේ මේ ඒ වයන භාජනටික ගෑස් එකේ පටන් හැදිගෑ උපපුටික එක්කම දැන් ඔබේ හිතේ තියෙනවද බලන්න ගොට පින්නව හෙනනම් ඔබ ඉන්නේ උපාධාන සහිතවමයි නැයිෝ මතක් කර කර ඒ කටයුතු කරකරනගන මෙන්න උපාදාන සහිතව ඉන්නේ එ උපාධාන සහිතව ඉන්නව කියල කියන්නේ පින්වන්නේ එයා නිවන් දකින්නේ නෑ එයා දුකට තමයි හිමිකම් කියන්නේ. එහනන් දැන් ඔබ මේ ආයතනවලින් ගත වූ අරමුණු හේතු කොටගෙන ඔබ දැන් උපාධන සහිත මනසක් සේවනය කරනවා. උපාධන සහිත මනසක්. ඉතකොට පින්වන්නේ උපාධන සහිත මනසක් කියන්නේ බැඳුණු මනසක් දැ බැඳුුණු මනසක් සේවනය කරනවා. ඉ බැඳුුණු මනසක් සේවනය කරන්ඩ කරන්ඩ ඔබට මොකක්ද ඇතිවෙන්නේ මොකක්ද ඇතිවෙන්නේ ඔබට කෙලෙස් ඇතිවෙන්නේ. කර්ම තමයි ඇතිවෙන්නේ. එතකොට බැඳුුණු මනසක් සේවනය කරනව නම් කෙලෙස්ක් නම් කර්මනම් ඇතිවෙන්නේ පිනද ඔබ මරනාසන්න මොහොතේදත් දැන් ඔබේ හිත තුළ ඔය උපාධාන ස්වභාවේ ක්‍රියාත්මක වෙනවා. එතිෙන්දිත් පින්වන්නේ ඔය විදිහටම සමහර අය මම අහලතියෙනවා පින්වන්නේ මැරෙන්න ගිහිපු සමහරාය අහලතියෙනවා මම අනේ මට මියයා දාලයන්ඩ බෑ කියල කෑ ගහනවා. දාලයන්ඩ බෑ කියල. පව මම අහල තිබුණ අපි මහනවෙලා ඇවිල්ල ආපු අලුතක වගේ කාලෙක. එක්තරා පිරිම් මනුස්සෙක් මැරල තිබුණ ඒ මනුස්සයා කරල තිබුණ සත්තු බරණ එක. සත්තු මර මරා ඒ හම කහල මස්විකුණු විකුණ තමයි ජීවත් වුණි. මෙයා මරනාාසන්න වෙලා, මැරෙන්න ඔන්න වෙන්න තියෙන වෙලාවෙ පින්වත්නි මෙයා දැන් ඇඳේ උඩුබෙලිය අත්‍ර ඉන්නව ගොරුද්දයදයද ඉන්නවා. ඒ ඉන්න අතරේ පින්වත්නී දැම් මෙයා අර ඇඟට උඩින් දාලතියන බෙට්සීට් එක යන්තං අදිිනවල්ලු මේ ඇංගිලියවලින් මෙහාට අදිිනවලු. මෙහාට යන්තං අදිිනවළු දැන් එතකොට ඒවගේම, පොඩි සිහියත් තියෙන වෙලාවට යන්තන් අර ළඟතියෙන කෝට්ට කරමවා කරගෙන මේ තම පැත්තර ලංකරගන්න ඕලු. මොකක්ද මේ කරන්න මේ මස් එකතු කරන එක කරන්නේ. අර දැන් ්‍රදිකැබැල්ලින් දැන් ග්‍රරි් දැංග දාල්ලතියෙන බෙච්සීට් එක හිෙමින් හිමින් අධිනවා දැන් අර මලතියපු සත්තු අදින ස්වභාවය තමයි යාට සීහයට ඇවිල තියෙනෙ. ඒවිදි ස්වභාාව්‍යතමයි. ඒ නිසා පින්නන්න උපාධාන සහිතව මැරුණං ඔන්න මැරෙන්න යනකොට ඒ උපාධාන හිතම තමයි එයාට සිහියට එන්නේ. එතකොට ඒ උපාධාන චිත්තේ දැන්මොකොද ඔබ ඔබ දිහාම බලන්නකු ඔබ දැම් මෙතෙන්ටවත්දූදරුවයි නෝන මහත්්‍යය ඥාතිහිතයිසි උපාධන කොට ගෙනනේ හිත තුළ ඔබ දැන් නුවරගියත් එහෙමයිනේ. වෙන කුහේහරි ගියත් එහෙමයිනේ කොත්තන ගියත් ඔබේහිත තුළ ඒ උපාදානටික දිහා බලබලා එකතුකොර කොර තමයි ඉන්නේ. එ ඔය ඔබම තමයි මරණයට පත්වෙනකොට ඒ මරනාසන්න මොහෝතේදිත් ඔබේ හිතටෙන්නේ ඔය ස්වභාවමයි. ආන එහෙමනම් පින්වන්නේ. ඒ බලන්නේ උපාධාන සහිත ඒවා ඔබට මතක්වෙවි මතක්වවි එනවා ඒ කියන්නේ කෙලේසියන් උපාධන සහිත කියන්නේ බැඳීම් සහිතයි කියෙනක. එහෙනගේ බැඳුුණු දේවල් තමයි ඔබට හිතට මතක් වෙලා එන්නේ. අනේ පින්වන්නේ ඔබට යම් සිහියක් නුවනත්ති නොනම් ඔබ දැම් දරුව කියලා උපාධාන වෙලා එනවා. එන තැන දරුවෙකුත් ඔබට පේෙනවා. හැබැයි ඔබට දරුවෙක්ක එතන ඉන්නවද කියලා බලන්න පුළුවන් සිහියක් නුවනත් තියෙනව නම්. එතකොට ඔබ බැඳිල තියෙන්නේ වර්ණයකට මිසක් ඇහෙන් දැකපු වර්ණයකට මිස, ඒ වර්ණ රූපයකට මිස දරුවෙකුට නොවන බව දැක්කනම්. එහෙම දැක්කනම් පින්වත්න පාදාන වෙන්නේ නෑ. පින්නන්නේ. ඇහැට ඉස්පර්ස වෙන්නේ වර්ණ කනට ගැටෙන්නේ සබ්ද. නාසේට දැනෙන්නේ ගඳසුවද. නැතුව ඇහැට දරුවෝ ස්පර්සවෙන්නේ නෑ. ඇහැට පේන්නේ වන්නේ. ඒ අපිට මැජික්්‍යකක් පේනවා වර්න්නේ පේනකොට දරුව කියලා දකින්නේ. ඒ දරුව කියල දැක් දැන් ඔබ නැවත නැවත දකින්න. ඇහැට පේන්නේ වර්ණයයි. ඒ වර්ණ වර්ණය තමයි ඇහැට ඉස්පර්ස වෙන්නේ. සබ්දය තමයි කනට ඉස්පර්සවෙන්නේ. එතකොට ඒ කනට ස්පර්සවෙන්නේ සබ් දෙනමුත් දැන් ඔබ මෙහිම දෙයක්ක තදන්න නකු මේ කියනෙ ඔබට තේරෙන්නේ නෑ. ඔබ බලන්න දැන් ඔබ ඉන්න තැන එහා පැත්තෙහැන් අපි තුන්ද ඔබට පේන්නේෙ නෑ එයාහරිහෙන් අපි මොනවහරි අලබැදුමක් හදනවා කියලා බැදුමක් හදනුව කියලා. දැන් එතකොට ඔබේ නාසේට ඉස්පර්සවෙන්නේ ඒ ගන්ඩේ විතරයි. නාසයට ඉස්පර්සවෙන්නේ ගන්ධය විතරයි හැබේ නාසේට ගන්දය ඉස්පර්ස වෙනකොට ඔබේ හිතට අල බැදුම් මැවිලනේ. එතකොට මේ තියෙන බැදුමද්ද බලන්නකෝ දැම් මේ මැවිල තියෙන්නේ එතකොට දැන් එහෙම මැවිල්ලා මෙන්න බොලේ හිත තුළල දැන් මොකක් දෙවෙන්නේ දැන්ඒක උපාදාන කරනවා දැන් උපාධන කරලා ඒ අනුව මනස මෙහේවනවා ඒක කන්න ඇත්තන් කියලා විධ විධ විදිරිද මනස හේවනවා දැන් එතකොට මේ තියෙන්න අලබැඳුම ගැනද ඔබ දැන් මේ මනස මෙහේවන්නේ බලන්න පින්නවවාද දැ දැන් එතකොට ඔබ උපාධාන වෙලා තියෙන්නේ දැන් තිය නලබැදුම කරද බලන්න ව. දැන් මේ හිතේ අලබැදුම් තියද කියලා බලන්න වු. නෑ හිතේ මේ කන්දය තමයි ස්පර්ස වනේ. ඉස්මේල් එක තමයි අපිට ඉස්පර්සනේ ැ ස්මේල් එක තුළින් අපි තීරණයක් කරන් තියෙනවා මෙන්න අලබැදුම් නැත්තම් මේක පා ඇත්තන් තාවෙන් දූරියෙන් ගෙටියක් කියලා දැ යම් සුවඳදක් හෝ යම් ගඳක් කාවට පස්සේ ඔබ තීරණයගද ඔබට ගඳක්කෝ සුවදක්කාට උප තියරෙනකට මේක දරියෙන් කියලා එතකට දැන්ගොන්න ඔබට ඔබේ හිත තුළ දූරියම් මැවෙනවා ඔබේ දූරියෙන් දැන් ඔබට ඉස්මේල් එකක් දැන් සුවදක් හෝ ගඳක් හෝ විතරයි ආවේ හැබයි ඒක එනකොටම හිතේ දූරියම් මැවිලා දූරියෙන් කැමතිනන් දූරියෙන් වලට එයා දැන් දූරියෙන් හිත තුළින්ම කනවද. අකමතිනන් දූරියෙන් වලට හිතතුළින්ම දැන්ගැටෙනවා. එතුට ඇත්ත වසයෙන්ම දැන් ඔබ බැඳුණු හිත පවත්වන් න්නේෙත් ගැටුණු හිත පවත්වන් දැම්මි දූරියෙන් එක්ද. දැඟකොට ඔබ උපාධන කොටගෙන තියෙන්නේ නැත්තං බැඳී පවතින්නේ දූරියෙන්ද නැහැමේ ගඳකට හෝ සුවන්දකට මලන්නකො පින්වන්නේ. හැබැයි ඉතිදී ගන්ධ හෝ සුවඳ එක්ක අපිට දැන් දූරිය මවලා හිතෙන් දැන් අයුූ මෙතන ඉඩ බෑ මෙ මෙහෙම කියලා කල්පනා කරනවා. මේ කියනකත් ඔබ තේරනත්තන් ඔබ හිතන්නක මෙහම දෙේ. ඔබට පින්වත්න දැන් සමහර වෙලාවට දැන් අපිීතමු දැ අපි දැන් සිංහල බෞද්ධය ස මස්මාලු කෑවත් සි සමහරය හැබ බොහෝ සිංහල බෞද්ධය මන් දන්නවා හරක් මස් කන්නේ නෑ. හැබැයි දැන් ඔබ ඔබට අහම්බිෙන් හරි මස්කෑල්ලක් දැන් බෙදුවත් කොතන හර තැනකද කෑමට. ඔබට දැනුනොත් දැම් මේක මස්කැල්ලක් බෙදවා. දැන් ඔබ හිතනෝ මේ හරක් මස් කියලා. හිතන කොටම දැම් මොකද්ද ඔබේ හිත ඇතුළට මේ පිනළමේ ප්‍රායු ධර්මය නිතරම දකින්න ඔබ ජීවත්වන පරිසරයෙන් ඔබ කරන ක්‍රියාකාරකම් තුළින්ම ධර්මය දකින්න නැතුව පොතෙන් දකිින්ඩ යන්ඩ එපා. තමන් මේ ක්‍රියාකාරකම් තුලින්ම දකින්න. දැන් ඔබට කෑමටිකක් බෙදවා. බෙදපුවිකේ මස්ක බැල්ලත් තිබුණ. බැදැන් ඔබ හිතුුණවා ැ මේක මේ හරක් මස් කියලා. කියලා හිතේනෑ කොටම පින්වත්නේ දැම් බලන්නක ඔබ මේකට මොකද ගැටෙන ඔබ මේක කන්නේ නැත්තන්ගේවා. ඔබේ හිත ගැටෙනවා. ගැටෙන හිතක් පවත්වනවා. දැන්ගේ ගැටන හිත විතරක් පවත්වනවාන මේ පින්වන්නේ. දැ මොකද ඔබ හිත දකිින් ඔබට යම් දක්ෂතාවයක් තියෙනනම් ඔබට පේනවා දැන් අර කෑම පිගානෙන් හරක මැවිෙනවා. දැර මස්කෑල්ල කියන කොටම දැන් හරක මැවිල තියෙන්නේ. අයු හරක් මස්නං කන්න බෑ. මස්කෑල්ල එක්ක හරක මැවුණ. දැන් මස්කෑල්ල තියෙ හරකෙක්ම මිනමුත් හරක මැවුණ. දැන් ඔබට ඔබේ කෑම පිගානය හරකෙක් මැවිල තියෙනවා. එතකොට පින පිංානේ මේක හරකකිෙක් නෑ දැ ක මැවිල තියෙු ෙ. ඔබේ හිත තුළ. අන්න හරක මැවිච්ච නිසා දැන් ඔබ මේක ප්‍රතික්ෂේප කරනවා. නැම් කන්නවත් එපා කියන්නවත් මේ මම කියන්නේ ඔබේ හිතතුළ ඇතිවන්නා වූ මේ වැඩ පිලි වෙලයි මං මේ කියන්නේ. ආන්න ඒව දැන් එතකොට ඔබට එහෙම දෙයක් මැවෙන නැත්තං ඔබ මේක සතරම හාධාතුය එකක් කියල හරි ලැබිච්ච දෙයක් කියලා හරිවත් ඔබ කනයිකන්නන් කෑව කන්නැත්තන් හෙම තැරල දැන්ම එච්චරයි නමුත් දැන් ඔබට ඒ මස්කෑල්ලෙන් මාලු කෑල්ලින් සත්වයෙක් පේනවා. පේනකොට දැන් ඔබේ එක කන්නෑ ඔබට අුලයි කැතයි පිළිකුලයි. ඒක අනිමොකක්ද මේ ගැටෙන මනසයි. ගැටෙන මනසයි. එහෙම නම් පින්වන්නේ දැන් ඔබ මේ උපාධන වෙන්නේ මේ බාහිරදේවල්වලට නෙමේ පින්වන්නේ. ඔබ මේ හිතෙන් ගන්න අරමුණට තමයි උපාදාාන වෙන්නේ. එඳන උපාධානයෙන් අතමිදුන නම් ඔබ දුකෙන් අතමි දෙෙනවා. එදි උපාදාන වෙන්නේ ආයතනවලින් ගන්න අරමුණට. එහනම් මේ අරමුණට බැඳෙන එකෙන්. අරමුණත් එක්ක ගැටෙන එකෙන් අතමි දෙන්න පුළුවහන් නම් පින්නන්නේ. ඔබ උපාධානයෙන් අතමි දෙනවා. පින්ව මේ බොහෝ දේවල් ඔබ කරන්නේ ආත්මාර්ථකාමිත්වය මූලික කොටගෙනනේ ඒ කියල කියැනෙ මම කියන්න වූ සංකල්පය. මම කියන්න වූදේ මනතං මේ මම මම දකින්නේ මට්ට ඇහෙන්නේ මම කියන්නේ. කියල ඒ වගේ මම කියන වච්චන නෙමෙයි මේ කියන්නේ. එතකොට ඔබ මේක මමත්වෙන් අරගෙන දැඩි ආත්මාර්ථකාමී වෙනවා. එතකොට බැඳෙන මමත්වෙන් අරදැන් හිතන්නක ඔබ කොත්තන හරි තැනකට යනවා කියලා සම්මතේ. ගියාර පස්සේ ඒ ගිහිපු තැන ඉන්න ආගන්තුකාය. බ සත්තුටින් ඒ ඒ දැඟ ඒගෙදරාය දැන් ඔබ ආගන්තුකෝබ සතුටින් පිළිගත්තා. පිල්ලිගන්න කොටම දැන් මොකොද වෙලා තියෙන පිළිගත්තා දැන් ඒකතනින් ඉවර වෙනවද. නෑ ඉවරවෙන්නේ නෑ මොක පිල්ිගන්න කොටම මෙන්න බොලේ හිත ඇතුළට ගිහිල්ලා ආමාට තැනක් දුන්න මම සතුටින් පිළිගත්ත දැන් ඔබේ ආත්මාර්ථ කාමිත්වය තුළින් ඔබ පුච්චනව පින්වත්න. ඇයි කෙලෙස් සදන කෙලෙස් කියන්නේ ගින්නාක්. දැන් එතකොට ඔබ පිළිගත්තැන් ඔබට සතුටක් ඇතිවුණා සතුට කියන්නේ ලෝබයයි බැඳුණු හිතයි බැඳීම කියන්නේ ගින්නක් එනම් ඔබේ්චිත් තා්‍යන්තරය තුළ මෙන්න දැන් ගි ආත්මාර්ථ කාමිත්්‍යය මූලික කොටගෙන සිත තුල දැන් හිත පිච්චනව ගින්නක් කටගෙන තියෙනවා. බලන්න කොපිනොද. ැ නතන්බ ඔබේ ඥාතියක ගෙදරකට ඔබ නැත්තං ඔබට ආරාධනාකරුම් මගුල් ගෙදරකට ගියා හැබැයිගියාට ඔබ පිළිගත්තනෑ එන්න කොහොමද කියලා එහෙම පිළිගත්තිනෑ පොඩි හිනාපාරද්දාගෙන ගෙදර කට්ේ ගිය ඒගොල්ලු ඒගොල්ලුගි වැඩ කරවා. දැන් එතකොට මොකොද ඔබට හිතෙන්නේ. බටහින දැ ඉසරහටමෙනවා මකද ඔබේ ආත් මාර්ථකාමිත්තය. මමත්තේ ඉස්සරහටනවා. දැං එතකොටනවා මම පිළිගත්තනෑ මම ගනංගත්තෙනෑ මටදැං අපහාසයක් මටනින්දාවක් අපරාධ මම් මෙතෙන් ටාවේ මට නෑවිත්තිින තිබුුණං හොඳයි. දැම් මේ සියල්ලුම චේතනාවන් මේ චේතනාවන් ටික දැන් සකස්වවී සකස්වෙවී දිගටමයනවා මේ යන්න මොකද්ද පින්වන්නේ. ආන්න මේ කෙලෙස් යන්නේ. මේ මහා දුක්ඛතක් කියන්නේ. අනි දන්න නෑන පිරන්නේ දැන් එතකොට ඔබ මගුල්ගෙදරට ඔපට ආරාධනා කරලා ඔබ මගුල්ගෙදරට ගියා. ඒ මගුල් ගෙදරට ගිහිල් ඔබ පිළිගත්තනං ආන්න ඔබ ආත්මාර්ථකාමිත්‍යය තුළ මමත්වය තුළ දැන්ගෙතෙන්න්ට තැනත්්දීලා දැංහිත උපාධන කොරගෙන කෙලෙස් සදනවා පිළිගත්තනං ඒ පිළිගත්තකනුත් ඔබ පිච්චීම ඔබට ඇතිවෙනවා. ඇයි ලෝබහිත ඇතිවෙන් නිසා ලෝබය ඇතිවෙෙන් නිසා පිච්චීම ඇති වෙනවා. එතකොට ඔබ මඟුල්ගෙදර රැගියා හැබැයි මගුල්ගෙතර ගියාට පස්සේ ඔබ පිළිගත්තේ නෑ. බොහොම සතුටිින් ආදරයෙන් සනෙහසින් පිළිගත්තේනෑ. පිළිගත්තේ නැතිවුුණනාට පස්සේ දැ මේන හිත තුළ ගැටෙන්න පටන්ගන්න. පිළිගත්තෙනෑ පිළිගත්තේ නැති නිසා ද මට තැනක් ලැබුනෑ කියලා හිතලා මෙන්න ගැටෙන්න පටන්ගන්න. මෙහෙම ගැටෙන්නේ කොහෙද දැම්මි. බහි දැන් ඔබේ හිත ගැටෙන්නේ, දැන් ඔබේ හිත ගැටනවද කියලේ ගෙදරාය දන්නෙත් නෑ. සමහර විට එක ඒ ගෙදරාය ඔබ කොන්කරලත්නෙමි ඒ අයට වෙන වැඩ මුණහර යෙදුන එංසා ඔබට අවස්ථාවත් දෙන්න විදියන් නැතිවෙන්නදී. නමුත් දැන් ඔබ තනීම්ම හිතලා ගැටෙන හිත සකස් කරනවා. දැම් මේ ගැටේන හිත සකස් කරනවකොටත් මෙතන සකස්වෙන්නෙත් මොනෝද පින්වනි මේ කෙලෙස්. ඒනම් දැන් ඔබ කොතනහරි තැනකට ගියාට පසු ඒගොලු ආදරයෙන් පිළිගත්තත් ඔබට සකස්වෙන්නේ සසර. ඔබ පිළිගත් එ නැතු අත හැරිියත් ඔබට සකස්වෙන්නේ සසර දැම එක පුදුම වැඩක් නේ පෙන්ව. දැ කොහොම ගැලවෙන්නද බලන්න ව. දෙැ බ කොතනහර තැනකට කියම් පස්සේ සතුටින් සනේහසිම් පිළිගත්තත් ඔබ හදනව සසර. පිළි නුගත්තත් ඔබ හදනවා සසර. එත ට අන්න බලන්නක දැ පිළි ගත්තොත් බැඳනෙහිත් පවත්වනවා හදනව කෙලෙස් පිළි නොගත්තොත් දේශසිත් පවත්වනවා හදනව කෙලෙස්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔය දැන් ඔබ උපාධන කොටගෙන ඉන්න මමත්තය දෙස ඔබට දකින්න පුළුවන්නන්. දැ කෞද දැ කවුද පිළි ගත්තේ. කාවද පිළි ගත්තේ. කෞද පිළි නොගත්තේ. දෙ කෞුද පිළිගත්තේ කෞද පිළි නොගත්තේ. මම. මෙතන තියන මම පිළිගත්ත. මම පිළිගත්ත නෑ මේ මම කියන වච්චන නෙමි ඔබේ හිත තුළ තියෙන ආත්ම සභහවේමි. හිත තුළ ආත්ම ස්වභහවයක් තියෙනවා. නැතුව පිනන් දැන් ඔබේ සතර මහා ධාතුවලින් හැදනු මේ කයකවදා කච්චයනවද අනේ මම පිළිගත්තනෑ මට කණ්ඩකිවවෙන මට පුටුවත් තිබ්බෙනය වාඩිවෙන්න ඒ අයම කූතියන්නේ මේ හැම්මදේම කරලකිරල මැනල්ල බලල ගන්නේ මොකදද ඔබේ හිත. එනිසා අන්න බලනුව දැන් ඔබේ මමත්වය දැ මමත්වය දැන් රජවෙලා මම පිළිගත්තා. ඔන්න බලනො දැ මම පිළිගත්තා දැන් කෙලෙස් සදනෝ. මමයි පිළිගත්තේ නැත්තේ මම පිළිගත්ති නෑ දැම්මින්න කෙලෙස් සදනවා. හැබැයි ලෝතුරා ශසනයක් ලැබෙන මිවන් වෙලාවක උතුම් බනපදයක් අහන්න ලැබෙන වෙලාව කෝබට පින්වන්නේ ඕන්නොය දැඩිව ගන්න මමත්වය ඒ මමත්වය ඔබේ හිතතුළින් යම්ප්‍රමාණය කටහරිවත් දුරස්කරගණ්ඩ පුළුවන්නං පිනන්නේ ඔබ පිළිගත්තනං ඒක එතනින් ඉවරයි සිතෙන්නු පාදාන කරන්නේ නැත. පිළිගත්ත නැත්නං එයත් එතනින්ගිවරයි. හිතෙන්වුපාධන කරන්නේ නැත. පෙනද පිළිගත්ත නං ඒකත් එහෙම තමයි. ඔොච්චරයි ඒක එහෙම තමයි. පිළිගත්ත මොක්කත්ත වෙන්නේ අපිට පිළිගත්ත කියලා. මොකක්ද වෙන්නේ. තව අවුරදු සීජයක් අවුස වැඩි වෙනවද. නිරෝගි සම්පත්තියලබෙනවද. තරුණ වෙනවද. මොකක්කත් නැහැනේ. එනම් පිළිගත්තත්ේ අේ ඒක එහෙම තමයි. න පිළිගත්තේ නෑ. ඉති මොකක්ව පිගතේ නෑ කියල දැ ඕගොලන්ගේ අඟග පසන්ගඩ වෙනවද. ඕගොලට වෙන මොනුහරි හානියක් වෙනවද නෑ පිළිගත්තේ නැත්තන් ඒත් ප්‍රශ්නය නෑ. ඒකත් එහෙම තමයි. ඔබට පින්වත්න්නේ ඕක ඔහොම තමයි කියවත් හිතන්න පුළුවන්නම්. ඔබට කවුරු හරි කෙනෙක්, ප්‍රසාධ ජනකුව කතා කර අනේ ඒක එහෙම තමයි. දොස් පරස්කිව්වා අනේ ඒකත් එහෙම තමයි. උච්චරයි. ලාභයක් වුණා ඒකත් එහෙම තමයි. අලාභයක් වුණා ඕකත්ඔොහොම තමයි. හැබැයි අපි දැන් එහෙම තමයි එහෙම හිතල නිවරදි වැඩ පිළිස ක්‍රාත්ම කර ජනක විතරයි වෙන්න ඕන. නැත්තැ ලාභය එනකොට බොහෝ උඩට මනස පවත්වන්නත්, අලාභය වෙනකොට සිත පහලට ඇදගෙන වැටෙන්නත් වනොත්. ඔබේ අ මධ්‍යස්ත භාවයක් නැත පින්වත්. මධ්‍යස්ත භාාවයක් නැත. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහල්ලා දේශනා කරන්නේ. ඔන්න ඔබ ආදරෙන් තුරුළු කරගෙනඉන්න. සෙනෙහසින් තුරුළු කරගෙනඉන්න. මම කියල ගත්ත දෘෂ්ටිය. අන්න මම කියල ගත්ත දෘෂ්ටිය දැකල ඒ දෘෂ්ටිය ඔබට පෑල දොරෙන් තල්ලු කරගන්න පුළුවන්න. ඒක විස්ථාපනය කරගන්න පුළුවන්න්නම් පින්වන්නේ ඔබ යන හැම තැනම පිළිගන්න ද. ඇයි පිළිගන්න ගැන සම්මතේ මම කියන සංකල්පේ දැඩිව තියෙනකොට තමයි පිළිගැනීමයි ප්‍රතික්ෂේපවී මයි කියනක තියන්නේ මම කියන දෘෂ්ටිය දැකල්ලා ඔබටඒ දුරු කරගන්න පුළුවන්නන් ඔබ පිළිගත්ත කියන පි ප්‍රතික්ෂේප කරනෙ එකඋනත් ඔබ එක මට්ටමික මානසිකත්වය පාත. ඒ නිසා මධ්‍යස්ථ මානසිකත්තේ උපේක්ෂ සහගත ස්වභාවේ ඒ චිත්ත ස්වභභාවේ පවත්වගන්න නම් ඔබට බුද්ධ අත්තියෙන් ඕන. බදුරජාණන් වහන්සේලා මේ ලෝකධාතුයි පහලවෙන්න කලියම් පින්වන්නේ මිනිස්සුන්ට මේ හිත තුල්ල මෙහෙම දෙයක් වෙනව කියලා දන්නේ නෑ. මේ උපාධානය ඇතිවෙන්නේ හිතේනේද. මේ කෙලේෂයන් ඇතිවෙන්න හිතේනේද. අනේ කෙනෙක් ඉත්සරහට ඇවිල්ල සතුටින් කතා කරනකොට හිත තුල මමත්වේ වැඩිෙනවනේද කෙනෙක් ඇවිල්ලා. අපිට අප්‍රසාදය පල කරනකොට මෙන්න හිත තුළ හිත තුළ දේශය ඇතිවෙනවනේද කියල. ඒක දැන් මේ හිතේ ඇතිවෙන්න උච්චා වච්චනය. හිතේ ඇතිවෙන වෙනස්වීම දකින්න කියල දුන්න පින්වන්නේ ලොතුරා බුදුරජාණන් වහන්සේ. නැත්තම් මේ හිතක දෙයක් තමයි මේ වෙන්නේ. එනම් සිත්තේ ඇතිවෙනදේ දැකලා, නිදහස් මානසිකත්වේ ඉස්පර්ශකරගන්න පුළුවන් අය තමයි සැනසීම ලබන්නේ පින්වන්නේ. නැවත හොඳර දකින්න සිත නිදහස්ව නිදහස් මානසිකත්වය පවත්තගන්න පුළුවන් අය තමයි සැනසීම ලබන්නේ. බැඳුණු මානසිකත්වයන් ගැටෙන මානසිකත්වයම් පවත්වනය, පවන්නේ දුකවුරුම කරනවා. එයාල දුකට හිමිකම් කියනවා. එයාල ජරාව වයසටයාම මරණයට පත්වීම ලෙඩවීම ඒවට උරුමකම් කියනවා. ඒ නිසා ඔබ දකින්න පින්වත්න මෙහෙම ධර්මයක් අහන්න. ඔබ කොපොමනසා කාලයක් පින්වන්නේ පින්කරන්න ඇදබලනොක. අපිට මේ උතුම් ධර්ම දේශනාව දේශනා කරන්න තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්ට පෙරපිනවන්නේ විසී අසංකෙයිය කල්ප ලක්ෂය අත්තිස්සේ පාර්මිතා පුරවාගෙන ඇවිල්ල තමයි උන්වහන්සේම ස්වන්භුහූඥාණයෙන් මේ කවබෝධ කරගෙන මෙන්න මෙහෙම දෙයක් යි තියෙන්නේ මේ සිතක පටලවිල්ලක් තමයි තියෙන්නේ මේ නිදහස් වෙන විට සිත ඔබ නිදහස්විය යුත්තේ ඇඟ නෙමෙයි සිත. ඔබ සිත නිදහස් කරගත යුත්තේ ඇහෙන් දකින රූපවලින් කනට ඇහෙන්ෙන සබ්දවලින් නාසේට දැනෙන ගඳ සුවඳින් දිවට දැනෙන රසෙන් කයට දැනෙන පහසෙන් මේනමි ආයතනවලින් ගන්න අරමුණුවලින් තමයි ඔබ නිදහස්වය යුතේ. ඒ අරමුණුවලට පින්වන්නේ බැඳෙන්නේ පුද්ජලයක් නෙමි. දැ ඇහැට රූපය පේනව මිසක් පුද්ජලයකුට පේනව නෙමි. දැන් ඒක උපාධාන කිරීම තුළ තමයි. පුද්ජල සංඥාව ගොඩනගන්නේ. එනිසා ඔබ දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරණ මේ සෑම දේකටම මූලික වෙන්නේ, මේ සෑම දේකටම පෙරටුවෙන්නේ හිතයි. ඉනිසා මේ හැම්ම දේකටම පෙරටු වෙන්නේ. ඒකැනෙ සසරේ යන්න පෙරටු වෙන්නත් පින් වන්ද සිත වැරදි කරන්්ඩ කියලල් පෙරටුවෙන්නෙත් සිත, හැබැයි මේ වරදෙන් නිදහස් කරගඩ, නිදහස් කර ගණ්ඩන් තියනෙමුගත්ද හිත නිදහස් කරන්න. මොකෙන්ද නිදහස් කන අපිට ගත්තු සම්මත පුද්ජලයක් සම්මතද ඔබේ දරුවෙක් වැරදිවැඩ කරන යාල්ුවොත්තක ආශ්‍රය කරනවනං. යා නිදහස් කරගඩ ඔබේ ඥාතියගග ගෙදරකට ඈත ඉන්න ඥාතීක ගෙදරකට හරි දරුවයාවන දරුව නිදහස් කරගන්ඩ කියලා. හැබැයි ප්‍රශ්නිිතියෙන්නේ එහෙම නැත්තං අපිට කොතනාහරිතැනකට ගිල්ල නැත්තම් පොලීතිට හරි ාරදීල්ල නැත්තන් ලමනිවාසකට හරි බාරදි හරිවත් දරුව එහෙම යොදවන්ඩ පුළුවන්. හැබැයි ප්‍රශ්නිිතියෙන්නේ. දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ඉලදේශනා කරන්න මේ හිතනි දහස් කරන්න. හිතනි දැන් දරුව නි දහස් කළ යුතුනේ දරුවන්ගේ යාළුවන්ගෙන් දරුව අයින් කරගණ්ඩෝන. එංසා යාළුවොත්ත එක හිටියොත් දරුවට අනර්ථයක් වෙනවා අයහපතක් වෙනවා නිසා දරුව මේකෙන් නිදහස් කර්ඩෝන්. හැබැයි දැන් හිතනි දහස් කරන්න නං. සිත නිදහස් කරන්ඩ වෙන්නෙ ඔබට මොගින්ද මේ ආයතනවලින් ගන්න ආරමන් වලින් තමයි නිදහස් කරන්්ඩොන්. හැබයි ඒක නිදහස් කරන්ඩ ඔබාරැකිව් වගේ ඥාතිීගිගදන් මෙහේ ඉන්නකොට තමයි මෙයා ගෙහිතේම බැඳීම් ගැටීම් ටික, මෙයා මේක නිදහස් කරගන්න ඩ ඕන මේ බැඳී මනුව හිත පැවැත්වවොත් මෙයා දුකට පත්වෙනවා ජාති ජරා මරණ ව්‍යාදි සෝකවලට පත්වෙනවා ඉනිසා මෙයා යවන්ඩෝඕන ඥාතිීක ගෙදරකට නැත්තම් පිටරට ඉන්න ඥාතිී ගෙදරකට යවන් ඕන කියලා ඇවනවා. නැත්තම් වෙන කොත නහර ැකට යවන් ඕනි කෙලේ යනවා. කොත්තෙන්ට යැව්වත් පින්වත්න යා ආයතනවලින් ගත්ත අරමුණුවලට බැඳෙනහිත පැවැත්වනං එයා ඒහිත කොතනගියත් එයාඒ අවිද්‍යාවට අහුවෙනවා. ඔන්න වැඩේ. එහෙමනැත්තන් කෙනෙක්කිතනවා අනේ මේකෙන් ගැලවෙන්ඩ කියලෙයා පැවිදි කරනවා. පැවිදි උනත් පින්ුවන්නේ එයා හර්නිසියාකාර විදිහට ගුරුවරයෙක් මුණගැහිල්ලා. ඒ ප්‍රායෝකික සද්ධර්ම වැඩපිළිවෙලකට, අවතීරණයේ වෙන්ඩ බැරි වුුණොත්. අවතීරණයේ වැඩ බැරිවුුණොත් එයා මොකද කරන්නේ. පින් අ ප්‍රායෝක වැඩපිළිුවකට අවතීරණ වෙඩි පරනුත් එයා පැවිදි වනත් ඒ තරයාගේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ගත් අරමුණු ඒ විදිහටම උපාදාන සහිතව කෙලෙස් ඇතිවෙන විදිහට සංස්කාර ඇතිවෙන විදිහට, නූපන් ආශ්‍රවයන් උපදින විදියට උපන් ආශ්‍රවයන් තවදුරුටත් පවතින විදියට හිත පවත්වමින් ඉඳලා ඉඳලා ඊට පසිට්ටික දක්නලා ආයසයුරුුවරල යැයි. ඒ නිසා, මේක පින්වත්න මේ හිතෙන් නිදහස් කරන එක තැනකින් තැන්ඩ ආරන්නේ සේනාසනයකට ගියයි කියල් නිදහස් වෙන්නේ නෑ නිදහස් වෙන්න නම්. මේ සිත බැඳෙන්නේ ඇයි. සිත බැඳෙන්නේ මොකක් කමුවිද කවුරුත් එක්කද. මේ බැඳීමෙන් ඇතිවෙන ආස්වාදයක් තියෙනවද ඒකෙ ආදීනවේ කොහොම දෙ කියල තමන් දකින්ඩ පුළුවන් කල්්‍යාන මිත්‍ර ධර්මයෙක්කට අනුව මෙහේවන්න පුළුවන් මානසික ස්වභාව ඇත්තිෙන්ට ඕන්. අන්න එතකොට අන්න එතකොට තමයි. එතනින් නිදහස් වෙන්නේ. එනම් අපි මේ නිදහස් කරගත යුතු වෙන්නේ මමකොට ගත්තා වූ හිතයි. මේ හිත මමකොට ගත්තා මේ දකිනාහන හැමදේම මම වෙලා. පින්වන්නේ අපිට කොපපමන අනුකම්පාද කියන නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහනෙන මේ මිනිස්සු ඕන්නන් ජීවත්වෙයි අවුරුදු සීයක් නැත්තං අනුවක් අසුවක් හැත්තවක් වෙයි උපරිමන්නන් සීයක්කිදී එනිසා මේ මිනිස්සුන්ට මමකොට ගන්න මොකුත් නැත්තම් මමකොට ගන්න මොකුත් නැත්තං මේ ශරීරයේෝ මමකොට ගන්නවන මේ සතර මහා ධාතෝලින් හැදුණු මේ ශරීරයේ මම කොට ගන්නවා බදුරජයන් වන්ද දෙතනාගන්නවා ඒක කමක් නෑ මක් නිසාද. අවුරුද්දු හැත්තවක් අසුවක් අනුවක් උපරිමසීයක් යනකොට මේ මමකොට ගත්තඒක මැරිල යනවා මැරිල වල්ලනවා කියල එක යාල දකිනවා. හැබැයි මහනෙනී මෙයාල සිතමමකොට ගත්තොත්. සිත මමකොට ගත්තොත් මහනිනී, මෙයාල අනන්ත වූ අනවරාග්‍රවූ සංසාරගමනේ, අනන්ත දුකට ගොදුරුවමින් අනන්ත දුකට ලක්කමී යනවා කියනවා, හිත මම කොට ගත්තොත්. බලනන්න කොච්. අප අනුම්පා සහිතත බුදුරජාන් වන්ේ ගන්න මේකක් නැත්තම් මේ සතරම හා ධාතු කයගන්නලු. මොකද යම් බුද්ධියත්තිීනයටත් එෙන මේ කයවා එසට යනවල් එඩවෙනවා කුණුවෙනවා මැරෙනවා මෙරුවන් වල්න්න ෙල් කල දන්න ොදැන්ගතෙද මකොට ගන්න එකක් න එතැන එතනින් ඒක ඉවරෙනවා සීියෙන් හරි ඉවරවෙනවා. හැබැයි ඔබ හිත මමකොට ගත් තොත. හිත උපාධනකොට ගත්තොත් පින්වත්න්නේ ඔබානවරාග්‍ර වූ සසර යනවමයි. බොහෝ කාලයක් දුකට හිමිකම් කියනවමයි. එතකොටට ඔබ ගලවන්න කියන්න කෙනෙක් නැතිවෙයි. ඔබට පිහිටක් වෙන්න කෙනෙක් නැතිවෙයි. ඒ නිසා බලන්න මේ අපි අහන දකින දැනෙන දැනගන්න අරමුණු හේතුකොට ගෙන. වගේම අපි දෛනිකව මේ උදේපටන් නින්දට යනතෙක්. අවදුනම් පස නින්දට යනතෙක් මේ ගත කරන ජීවිතය තුළදී. අපිට මුුණගැහෙන දේවල් තුළින්. ඔබ දකින්න ඔබ මමත්වය පෝෂණය කරනවද මමත්වය පෝෂණය කරනකින් අත මිදීම පිණිස්ස අඩුම තරමි වෑයමක්වත් දරනවද. උත්සාහයක් වත් දරණවොදද. ඒ සඳහා හිතා මම මෙතනින් ගැලවෙෙන්ඩ ඕනේ කියලා ගැලවෙන්නේ නෑ ගැලවෙන වැඩපිළිවෙල කරන්නත් නෑ. හැබැයි ගැලවෙන්න ඕන කියලවත් හිතනවද කියලා බලන්න කුපින් වන්නේ. එහෙමවත් හිතනවනං ඒකත් ශ්‍රේෂ්ටයි කියලා කියන්නේ. ඒකත් ශ්‍රේෂ්ටයි කියලා කියන්නේ. පින්වන්ද. මෙහෙම සාසනයක් ලැබුණු නිසා තමයි මෙහෙම හන්න ලැබෙන්නේ. එහෙම නෝනනං අපිට කියන්නේ මේ හිතෙන් නිදහස්වෙන් මේ ඉපදි මැරිමැරියන මහා දුක්කන්දරාවෙන් නිදහස්වෙන් මේ ලෙඩවෙනයකෙන් අතමි දෙන්න මැරෙනෙකෙන් අතමි දෙන්න වයිසටයනකෙන් අතමි දෙන්න අපිට ඒගොල්ලු කියන්නේ අබුද්ධෝත්පාද කාලවුණුත් මේ පූජාව කරන්ඩ දෙවියන්ට පූජාවක් කරන්ඩ මෙන්න මේ ඇ දෙෙහීමක් කරන්ද එතින් මීටික වෙනුගල එහෙම දෙයක් වෙන්නේ නෑ පින්වත්න. ඒක හොදටම ඔබට ප්‍රත්තියක් සයි. ඔබටත් එය හොඳටම අවබෝධයි මොකද. එහෙම අපි ප්‍රාර්ථනා කලා කියලා පුද පූජා පැවැත්තුව කියලා අපේ ලෙඩවල් සනීපවෙන්නේ නෑ වයිසට යෑම නැතිවෙන්නේ නෑ. ඒක ධර්මතාවයක් ඒටික වෙන මොකොට ධර්මතාවගෙන ඉපදුනානම් පින්වදන්නේ ඔය ටිකට මූුණ දෙන්න වෙනව මයි. ඉනිසා ඉපදීම ඇති වෙනකොට ඔය ටිකත් අරගෙනමයි එන්නේ. එනිසා අපි උත්සාහ දරන්ඩ ඕන පිනමි ආයතනවලින් ගන්න අරමුණු හේතුකොට ගෙන මමත ඇති වෙන වි මමත්වය පෝෂණය වෙන විදිහට මනස පෝෂණය කරනකින් අතමි දෙන්න මානසිකත්තේ මෙහේවගන්න පුළුවන්නම් ඒ මෙහේයෝගන්න විදිහට ඔබට හිත සකස් කරගන්නා වූ විදි වැඩපිළිවෙලකට අවතීරණය වෙන්න පුළුවන්නම් ආන්න ඒක තමයි ශ්‍රේෂ්ඨතම දේපින්වද එහ මැනැත්තං ඔබ මමත්වේ හිත තුළ රජ කරගෙන මමත්වයට පහර එල්ල වෙනකොට ගැටෙනවා මමත්වයට ප්‍රසංසා ලැබෙනකොට දැඩීව උපාදානකොටගෙන ලෝබ සහිතව හිත පවත්වනවා පවත්වමින් ඔබේ ච්චිත්තාභ්‍යන්තරය හිත තුළ පිච්චමින් පිච්චමින් ජීවත් වෙනවා ඒ කිය අන පින මත්ව පෝෂණය දැන් කරන ඔබට හොඳකිව්වත් පිච්චෙනවා නරකකිව්වත් පිච්චෙනවා. මමත්වය පෝෂණය කරන ඔබ දානයත් දුන්නත් ඔ බේහිත තුළ තියෙන්නේ මේධානේ මට හොඳක් වෙඩ ඕන. මේධානේ මට අහවල්දී ලැබෙන්ඩෝන. මේධානයෙන් මම සුගති උපදින්ඩොල්ම මත්වය පෝෂණය කරන්නේ. සීලේක පිහිට ලකටයුත්තක් කළත් මත්වය මහරය බොහෝ අය පෝසණය කරන්නේ. භාාවනාවක් කළත් බොහෝදවිය මමත්වේ පෝසණය කරන්න. එනම් ඔබ දන් දෙන්න මමත්වයේ දුරුවෙන විදිට. සීලාදී ගුණධර්මාරක් සෑ කරන්න මමත්වය දුරුවෙන විදිට. භාවනා සිද්ධ කරන්න මමත්වය දුරුවෙන විදිහට. අන්න මමත්වය දුරුවෙන විදිහට ආත්ම දෘෂ්ටියය දුරුවෙන විදිට. ඔබට මේ දාාන සීල භාවනා ප්‍රතිපත්තියේ කරන්ඩ පුළුවන්නං ඒක පින්වන්නේ ඒක තමයි දියුණවෙන්නේ ප්‍රඥාවශීලයේ සමාධී විදිහට මමත්වය දුරුවෙන විදිහට එක්කරොත් ඔබට කුසලයක් සකස්වෙන්නේ. ඉනිසා ඔබට දාානයක් දෙන්න පුළුවන් පිනොනි කුසල් සිතක් උපදින විදියට. ඒ කියයනි කුසල් සිතක්නෙ බැඳේන ගැටෙන හිතක්. හිතෙන් අතමිදන අරමුණක් අරගනමින් අතමිදන විදිහයට හිත පවත්තුමින් ඔබට මේ කටයුත්ත කරන්ඩ පුළුවන්. ඉනිසා හොඳට දකිින්ඩ පින්වත්න ලැබුණු මනුස්ස ජීවිතය තුළ ඔබ කුමන ආගමික ක්‍රියාකාරකමක යෙදුනත්. ඔබ සම්මතය තුළ කුමන ක්‍රියාකාරකමක යෙදනත් බලන්න ඒ කරනදේ හේතු කොටගෙන. ඔබේ චිත්තාභ්‍යන්තරය තුළ මමත්වය පෝෂණය වෙනවද. මමත්වේ පෝෂණ වෙනයකෙන් අත මිදෙනවදිගලා. මමත්වය පෝෂණය වෙන් එෙහි නම්. ඔබ සසරයයි සසරගියුත් දුකයි. ඒ දුකට හිමිකම් කියන්න වෙනවා. මමත්වෙන් අතමිදිෙන විදිහට මාංසිකත්වය පවත්වනු නම්. කෙලෙ දුරුවෙන ඔබට ඔබ සසර යන්නෙ නෑ ඉපදී මැතිවෙන්නේ නෑ දුකෙන් අතමි දෙනවා මෙතන මෙතනම සැනසීමක් ඔබට ලබන්ඩ පුළුවන්. මේ හැම කෙනාටම තමන්ගිමි ආයතනවලින් ගන්නමි තම තමන් ආයත වලින් ග නරමුණුලින් මමත්වය පෝෂණය නොකර නිදහස් චින්තනශක. තිය ගොඩනගාගිෙන නොබැන්දුන් වු නොගැටුනු මනසකින් යුක්තවය මේ කෙලෙස් දුරකරමින් සංසාර විමුක්තිය ශාක්ෂාත් කරගන්ඩ හැම කෙනාටම ශක්තිය දහිරී ලැබේවා කර ප්‍රාර්ථන මෝහක්හයෝ නිිප්හාන